අද මේ ඇතිවෙලා තියෙන ජීවන වියදම ඉහළ යන ජීවන වියදම දරාගන්න බැරුව ඉන්න ජනතාව වෙනුවෙන් එතුමා කතා කළා. ඒ කතා කිරීමේ ප්‍රතිඵලයක් තමයි මං හිතන්නේ මේ අත්අඩංගුවට ගැනීම. විශේෂයෙන්ම බන්දුල ගුණවර්ධන ඇමතිතුවරයා ඒ කරගෙන යන ප්‍රෝඩාව, එතුමා මේ රටේ ජනතාව රවට්ටන්න කරන ප්‍රෝඩාව, තාම මෙතුමා ඒවා එළියට ගෙනල්ලා ඒව ජනතාවට තේරෙන භාෂාවෙන් මෙතුමා කතා කරලා ඒ සහන මල්ලේ එතුමා කරන විද්‍යාව ගැනත් එතුමා හෙළිදරව් කළා. ඉතින් මං හිතන්නේ ඊයේ පෙරේදා වෙනකොට බන්දුල ගුණවර්ධන මහත්මයා යම් අනතුරු ඇඟවීමකුත් කළා මෙතුමාව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. ඒ හින්දා අපිට දැන් තියෙන සැකේ මේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මේ කිව්වට පස්සේද මේ අත්අඩංගුවට ගන්න ක්‍රියාවලිය සිද්ධ වුණේ කියන ප්‍රශ්නේ දැන් අපිට මතුවලා තිබෙනවා. ඇත්තටම දැන් ඊයේ පෙරේදා අපි දැක්කා දිලුම් අමුණුගම ඇමතිතුමා කිව්වා ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ හිට්ලර් කෙනෙක් කියලා. එතකොට මේ හිට්ලර් දැන් එළියට ඇවිල්ලාද ඉන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට මතුවෙනවා. මොකද දැන් අද වෙනකොට අලුත් අවුරුද්ද සමරන්න තව පැය කීපයයි තියෙන්නේ. ඒ පැය කීපය තිබෙද්දී මෙතුමාව අත්අඩංගුවට අරගෙන මෙතුමාව රිමාන්ඩ් කරන්න මේ දරන උත්සාහය දිහා බැලුවම අපිට පේනවා භාෂණයේ නිදහස, කතා කිරීමේ නිදහස, ඒ සියලු දේවල් වලට අද වෙනකොට අභියෝග එල්ල වෙලා තිබෙනවා. ඒ හින්දා අපි තරයේ හෙලා දකිනවා මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල තුලින් ජනතාව වෙනුවෙන් කතා කරන්න ඉන්න පුද්ගලයන්ගේ කටවල් වැසීම සඳහා මේ ආණ්ඩුව ගෙන යන මර්ධනය ගැන අපි තදින්ම හෙලා දකිනවා විතරක් නෙමෙයි, මං හිතන්නේ විපක්ෂයක් හැටියට අපි ජනතාවත් එක්ක ඉදිරි කාලයේදී මීට වඩා දරුණු විදියට විරෝධතාවයන් එක්ක අපි ආණ්ඩුවට විරුද්ධව පෙළගැහෙන්න ඕනේ කියන පණිවිඩය මේ අත්අඩංගුවට ගැලීම තුලින් අපිට මනාව පැහැදිලි වෙනවා.